भගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමුතස්ස भගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමුතස්ස भගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ වාසනාවන්ත කාරුණනික බෞද්ධ පෙන්වත්න පෙන්වොත් හැම කෙනෙක්ම මේ අද දිනේදත් අප සැමග මේකතු වෙන්නේ භාග්‍යොත් බුදුපාණන් වහන්සේ අප කර යනුකම්පාාවෙන් යුක්තව දේශනා කොට වදාලා වූ උත්තම වූ ශ්‍රීෂ අද්ධර්මයෙන් බිඳක් නමුත් ශ්‍රවනය කරගන්ඩ පෙන්වත්නී හැමදාමුවගේ පෙන්වොත් පිරිස මේ සතිටීවී රුපවාන් නාලිකාවස් එකතු වෙලා ඒ භාග්‍යොත් බුදුපාණන් වහන්ස දශනා කර පුධර්මය විවිධ ස්වරූපයෙන් ශ්‍රණය කරන්නට ද සහරස්වාමන් වහන්සල එතාම ගැඹුරූ සූත්‍ර ධර්මය සකච්ඡා කරනවා තවත් ස්වාමින්න් වහන්සේලා සාමාන්‍ය ජීවිතයයක්ගතකට කොමද සත්පුරු සෙක්දිරරි ජීවත්තවෙන්නේ කියලා ඊට අදාලව ධර්මයන් දෙශනා කරන. එවගේම යම් භික්‍ෂුවකට වේවා ඕනෑම කෙනෙකොට ධර්මාර්ගේ මනතන් ත්‍රිපිටකය පිළිබඳ දෙන ගඩි කමතිෙනාට විනය පිළිබඳව සකච්ඡාවන් පවත්තන.ඒවගේ පාලිපන්ති ආදිි පවත්තලා ඉ ධර්මයත්තු ගන්න ඇති හැම ආකාරයකෙම ඔබට වටිනා කියන ධම් පණවිඩ ගනීමක් සිද්ධ කරනවා. තිං අදත් මේ සෝධනම පින්න්නත්ී ඉතාම වටිනා සෝත්‍රධර්මය තපිට සම්පූර්ණ මුළ ත්‍රිපිටකේම ගත්තොත් ඒේ ත්‍රපිටකේම තියෙන වටිනාම කියන සෝත්‍ර ධර්මයන්ගොල එක සෝත්‍රයක් තමයි මේ සෝත්‍රය ඒ කාන්තේම උතුම්මෝ ගමන කපි වරං යන වටිනා සෝත්‍රධර්මයයක් තමයි මෙඋත්තමෝ සෝත්‍රධර්මය. ඉතින් මේ සෝත්‍රධර්මය, ඔයි තරන්නම් වටිනවාද කියන කාරණාව අපි හැමෝම අවබෝධ කරගන්න නම් පින්වත්ති පංචි කතාවකින්ම භාග්‍යත් බුදුපාණන් වහන්සේ සූත්‍රදේශ අවසංකරන කොටම දෙේශනා කරනවා මේ සූත්‍රධර්මයට එකතු වෙච්ච ස්වාමින්න් වහන්සලා හැට නමක් පමණ ප්‍රමාණයක් රහතන්වහන්සේලා බෞට පත්ව වනා කියලා හැටනමක් පමණෝ ප්‍රමාණයක් රහතන් වහන්සලා බෞට් පත්වන මේ සූත්‍ර ධර්මය අවසංගෙන කොට. පස්සේ හරියටම සංඛ්‍යාවයෙන් සඳහන් කරන අනිතේවල එහම සංක්‍යාවශයෙන් සඳහන්කන බොහෝමඩු. ඉති මේ සූත්‍රධර්මය තුළ දේශනා කන හැටනමක් පරහතන් වහන්සල බවට පත් වනාක. ඒවන්ගේීම තමයි මේ සත්‍රධර්මය ලංකාදදීපයහි මලිය දේවනම්ම මහාරහතන් වහන්සේ දැන් අපි අද ලංකායි ඉතිහාසයනෝ බලනකොට සඳහන් කරනවා මේ ලංකාදදීපේ පහළ වෙච්චා අවසානරහන් වහසේ තම ලිදේ මහරහතන් වහන්සේ කළ කතාවක් කියන නමුත්. මේ චචක්ක සූතරයට අදාළව තිේෙන අ්ටකතා විස්තර කරනවා. මලීදේව මහරතන් වහන්සේ රහතන් වහන්සේම බවට පත්වෙලා. උන්වහන්සේ ධර්ම දේශනා පවත්නව තැන්තැන්වොටි ගහිල්ලා. කියනවා. ඒ ගිහිල්ල උන්වහන්සේ ධර්ම දේශනා පවත්වපු හැමතැනම. බොහෝ තැන්වල මේ චචක්ක සූතරයේ දේශනා කරා. ඒ චචක්ක සූත්‍රයේ දශනා කරපු හැමතැනකම් වගේ හැටදිනාබගින් ඉඳලා හැටදිනා බැගින්න්. රහතන් වහන්සේලා බවට පත් වනා කියලා එතකොටට බදන්නක මේ කොයි තරන් වටිනාද කියලනේද මේ සූත්‍ර ධර්මයඒවගේම කියන අවසාන්ටම දේශනා කරපු සූත්‍රයේ අවසානවතාවට දේශනා කරනකොටත් යොදුනක් පමණ වෝ දුරට එවගේම ගෞවත් පමණ වෝ දුරට රහතන් වහන්සේ මේ මිනිස්සුත් එවගේම ස්වාමීන් වහන්සේලත් ඒවාගේම දෙවරුත්තෙටියා කලකෙනු ඒ ඉන්ඳ පවායගෙනොත් එක් දෙවියක් හැර ඇනි තොක්කෝම මාර්ග පල ලැබවා කෙලාකනු ඒවගේ රහතන් වහන්සේලා බවට පත් වනා කියල කියෙන මිනිස්සු. ඉතිං පින්වත්නී මේ තරම් මාර්ගඵල උපද්දෝලදන වටිනා කියන දහම් පනි විඩයක් කියල දෙෙන නිවනම ස්පර්ස කරන උත්තරවිතර සූත්‍රධර්මය තමයි මේ සූත්‍රධර්මය අද දේශනා කරන චචක්ක සූත්‍රයේ. ඉතිං අපිට මේ සූත්‍රයේ සාකච්ඡා කරලා එමනත්තන් ස මේ විදිර දේශනා කරලා ඔබ ස්්‍රවණය කරලා ඔබට මේ දේශනාාවවසාන රහත්වෙන නොලබනත්. බට අඩුම තරම මේ සෝහං මාර්ග පලයකට පත්තෙන් ලැබුණොත් කොයි තරම් වටිනා කියෙන කාරණාව ඒකද පසක දැබේවා ඔබ ධම්මානුසාරීභවට පත්තුනොත් නේද ඒකළ කියන කොමක්ද මේ මෙවන් වූ ධර්මයක් භාගතුන් වහන්සේ දේශනා කලතිෙනවා නේද කියලා ධර්මයට අනුව සරණ ගිහිල්ලා ධර්මයටට අනුව ජීවිත ගෙවන්න පටන්ගන්න ඔන්න ධම්මානුසාරී කළල කියන්නේ යයි ධර්මය අනුසාරය කරගෙන පවතිනෝගේ ජීවිතය පටන්ගන්න. ම ඇත්තම් පෙන්න්නත් සද්ධානුසාරී වවෙන්නත් පුල සද්ධහනුසාරරි වෙනවා කියළ කියන්නේ මේ ධර්මය ශ්‍රවණය කරනකට ඔබ භාගිතුන් වහන්ේ පිළිබඳ ශ්‍රද්ධාවක් කඋපදින වනේ මේ තරම් ප්‍රඥාවන්තද බදුරජාන් වහන්සේ කියලා. අන්නේ නම් ඔබටත් පුළුවන් මේ සූතය අවසානයේද මේ කියන විදිහට කුමුණ හෝ තැනකට මේ ශාසනය පනවන උත්ත රීතර තැනකට පැමිණෙන්ට. ඉතිං කියනවාෝ යම් සද්ධානුසාරරි හරි. දහමානුසාරරි හරි කෙනෙක් ඉන්නවන්නන් මේෙනා සෝහන් මාර්ග පලස් කෙනෙක් වුනොත්තේම ඔහු සෝහං වෙනකම් මේ ලෝකමවිනාස්සෙක්ුණන තේක වෙන්නත් නෑ නතර වෙලාති නහ සෝහං වෙනකන් කියලා. ඒ තරම් පින්නාත්ති මේ මහා වටිනා කියෙන ශාසනයක වටිනා කියෙන මාර්ගඵලයන් තමයි මේ මේ දේශනා කරන්නේ දුනේ. එකන්නේ සද්ධානුසාරී ධහමානුසාරී මාර්ග සෝහන් කියලා මේ කිවේ ඒයිඉතින් එනිසා ඒ උත්තරීතර තැනකට හෝ පත්වන්නට අපිට මේ සූතරය සාකච්චා මේ දේශනාව ඒත් උපකාර වෙත්වා පින්වත්ී අද අපි මේ දේශනා කර උත්තරීතර වූ මේසූත්‍ර සාකච්චාව සූත්‍ර දේශනාවද මේ චචක්ක කියනකොට කාරණ හයබැගිින් හයක් තියනවා හයගානය හයක්ති න එකනිසාතම චචක්ක කියල කියන එතකොට මේකෙද කියන කාරණ හයවරක් හය කියියද තිස් හයක් තිය මේකි කාරණා සායක් ගැන කියවන ගොට එක එක විස්තර කරන්න නවේ මෙතැතිෙන්නේ බොහෝම වටිනා කියන විදිහට වටිනා කියන කාරණාවන්ටක තමයි මේ බුදුරජාන් වහන්ස දේශනා කරන්නේ ඉතිං ඒටිකපි මොනවාද කියලා හොල බලමුුව එකද බුදුරජාන් වහන්සේ අනේ පිඩි සිටිතුමාගේ ආරාමේදී වැඩ ඉන්නකොට භික්ෂන් වහන්ස අම ආමන්ත්‍රනය කරලා මහන සවන්දන්න මම මේ ධර්මයක් දේශනා කරනවා දම්මං වෝ භික්කවේ දේශේ සාමී ආදිිකල්්‍යයාානං එකන මුල යහපත් මජ්ජයේ කල්්‍යානං මැද යහපත් පරියෝසානකල්්‍යානං මේ අග යහපත් වූ පිරිසුදු වූ සාතන් සබ්‍යන්ජනං සාතං අර්ථ සහිත තාමර්තවත් වූ සාතන් සබ්‍යන්ජනං මොකද මේ කියන්නේ පදගැලපීම් අක්සර ගැලපීම් සහිත වූ කියවල පරිපුූණං හාත්පසම පරිපූර්ණ භාවිට පත්වෙච්ච. කොහෙවත් අඩු වැඩි බවකින් නැත්තිව හාත්පසින් පරිපූර්ණ වූ පරිසුද්ධං ඉතාම පිරිසුදූ නිර්මල වෝ බ්‍රහ්මචරයම් පකාසිස්සාමී දැමකදමයකයන් බ්‍රක්්මචරයාම්. බ්‍රහ්මචරියාව පිණිස එමන් නැත්තං මේක අර්ථයගන්න පුළුවන්කමතිවා කෙලෙස් නැසීම පිණනිසාත් මම මේ දේශනාව සිද්ධ කරනවා කියලා. ප්‍රකා සිස්සාම කියලලා ඔන්න බදුරජාන්හසගේෙන ොම ප්‍රකාශ කරනවා දේශනා කරනවා. කියල බුදුරජාණන් වහන්ස සුනාතන් සාදුකම් මනසිකරෝත, භාසිසාමී යහපත්ත ශ්‍රවණය කරන්න ඔන්න මම දේශනා කරනවා කෙලෙතින් භාගිතන් වහන්සේ මේ දේශනා කරන්න පටන්ගන්නකොට මේ සූත්‍ර ඉතාම ලස්සනට පටන්ගන්නවා. මං මේ සූත්‍රයේ දේශනා කරන්නේ නිකං නෙවෙයි මේ සූත්‍රයේ මුලයහපත් මදහපත් අගයාහපත් උන් තැනම පිරිසුදූ. ට්ිනාසූත්‍රයතා ම මේ දේශනා කරන්නේ කියලා ඔන්නයා දැන් බුදුරජාණන් වහන්ේ දේශනාව පටන්ගන්න භික්‍ෂුන් වහන්සරත් කියෙන හඳයි ස්වාමීයිනි දේශනා කරන්න අපි යහමින් ශ්‍රවණය කරන්න කියලා. එහෙම කිව්වාම බුදුරජාණන් වහන්සේ දැන් දේශන කරන දැන් කාරණ හයක්තියනො කිව්වනි කාරණහයමොනවාද එඉතා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අභ්‍යන්තර ආයතන හයයි අභ්‍යන්තර ආයතන හයයි බාහිර ආයතන හයයි දැකියේද දොලාහයි ඊළංඟට බුදුරජාන් වහස් ථේශනා කරනවා තුගනි හයේ ගොඩවල් ගොඩ තමයි මොකක්ද ඒ තමයි විඤ්ඥානායතන හයයි. ඉට පස කියෙනව පස්සාහිතන හයයි. ඊට පසේ වේදනා හයයි. ඊට පසකනව තන්නා හයයි. දැන්ඔන්න ගොඩ ගොඩවල් හඒව හයයි. මොනවද අභ්‍යන්තරායතන හයයි බායිරායතන හයයි, විඤ්ඥානායතන හයයි, වේදනා හයයි, ස්පර්ස හයයි වේදනා හයයි තන්නා හයයි කියන මේ ගොඩවල් හයව හයයි. දැන් අපි බලමු පින්වත් මේ මොනවද මේ ගොඩ ගොඩවලු තියෙ කිය. ගොඩවල් හයි තම ඔයාපිකිවේ මොනවද ගොඩ ගොඩවල්ල තියෙ කියලවන බුදුජාන්ස විතරනවා මහරන්‍ය කුමක්ද මේ අධ්‍යාත්මි ආයතන හය කලකන් ආධ්‍යාත්මි කලකයන මේ තමන්ගේ පැත්ති. තමන්ගේ පැත්ති තියන ගොඩ මේ හයක් තියෙනවා. යතන හයාකය හහිතාව මේකය මොනවාද ඒ තමයි අපි මේ ලෝකේ කියල මක් ඇසරු කරන්න මෙන්න මේවයින් අපිට කුමක් හෝ ලෝකය කියල යමක් තියෙනවා නං අපිට ඒ ලෝකය කියල යමක් අපි ඇසුරු කරන්න මෙන්න මේටිකෙන් තමයි මොවයින්ද ඇස, කන්න, නාසය, දිව, සරීරය මනස. ඔ හයයි පලෙන්ට අපි කිව්වා අභ්‍යන්තර ආයතන හයතා මේතියෙන්. අධ්‍යාත්මික අභ්‍යන්තර. ආයතන හයතා මේක මොනවාද ඇස කන්න නාසය දිව සරීරය මනස. මේ කියන හය තමයි මේක දැන් හිට පස බුදුරජාන් වහ ේනාන කන මහන් මනවාද බාහිර ආයතන හය කලකන් ඔන්න මොනවාද. ඒ තමයි පින්වත්න අපේ ඇහ තම අපි වන අභ්‍යන්ත රාහිතයකින් මේ ඇහැටට ගෝචරවන යමක් ඇදද ඒව මොනවාද රූප ඔන්නේ රෝපෝල්ටි කියෙන එකක් කරෝප. ඊට කණටමොනවාද සබ්ද. ඉ නාසේටමොනවාද ගන්ද. දිවටමොනවාද රස්ස. ස්කයටමනවාද පොට්ටබ් එහමනත්න් අපි කියනවා මෙහම අල්ලන කොට ස්පාර්සයක් දැනනො මේ පොටුව ගෑවෙනවා අං ගෑවෙන ස්වභාවට මේ ගෑවිෙන දේට අපිට කියන පොට්ටබ්බ කියලා කියනවා අපි. ඔන්න පොට්ටබ්බේ. ඊට පස්සේ මනසෙන් යම් අරමනාකු පද්ද ව මනස කියන්නේ අපිකෙව්වා ආයතනයක් කියලා. හ ඒ අ්‍යන්ත රාහිතනය ඇතුළෙත්. දැන් අපිට මේ තියෙන ඇස කන්න නාසය දිව සරහිරි. මේ කියන පහට ගෝචරවෙනි බබහිර තියෙන දේව. ඒ බාහිර තියෙන දේවල් තම ඒවට ගොදුරුවන්නේ. දැන් එතකොට මනස කියනෙ කේ හෙත කියනද ඇතුළ තියන්නේ දැ මනස කියේ නායතනයටට මනනාද ගොරුවවෙන්නේ ඒකට කෙනනෝ දම්ම කියලා. ධම්ම කියන මොනාද මේ ඇහේ ගත්ත දේීම තම රූප හැටියටම ගත්තන එකතා මනසින් අරමුණ වෙන්නේ. ඒක එතකොට ඔන්න දම්මාහිතනය කළ කියම් එතුගොට හිෙනං ඔන්න ඔය කියන හයත්තින මොනාද රූප සබ්ද ගන්ධ රස ඉස්පර්ස හීට පස්සේ ධම්ම කියන කියන කාරණාටික ඔන්නහෙන රූප සබ්ද ගන්ධ රස පොට්ටබ්ද දම්න්න. කියන කාරණ හය උොන් නොයිටික තමයි දැන් ගොයි කියන මොනාද අභ්‍යන්ත රාහිතන අයත් බාර හහිතන හයත් ඔන්න දැන් දුොල්හක්කිවර ඉළඟට අපි කිව්වා තුංගනි හයයේ ගොඩ තමයි මොකදේකර නමකිව්වා වි්ඥා නායහිතන කියලා. මින්ාය කෙල කියන්න පෙන්වා ඒකත් සිතක් එක කියන්නේ අපි කියනවා ගොම නිසා හටගත් ගින්දරත්ති බොත් අප ඒ එකටම කද කියන්නේ ගොමෙන් හටගත්ත ගන්නට ගොම ගින්න කෙලා දර දරෙන් යම් ගින්න හටගත්තත්තිඉට දර ගන්න කෙල කියනවා. ආංගක වගේ යම කේතුකටගෙන යම කටගන්නවනං ඒකට අපි එනම යොදනවා වගේ. මේ ඇස උපකාරකරන ඇස හේතුකොටගෙන හටගන්න යම් සිතුවිල්ලත් ති නොන එකටි කියනවා. චක්කු විඤ්ඥානය කළ කියෙන ඔන්න වි්්‍යානයනදැ විඤ්ඥානය හටගන්න කුමක් අරමුණු කරගෙනද ඇස අරමුණු කරගෙන. එනිසා අපියකට කියනවා. චක්කු විඤ්ඥානය කලා ඔන්න අපි කියන. දැන් චක්කු විඤඥානය කියනදේ. ඔන්න අපි කිව දැන් ඇසකිව්ව රූපය කිව්වා ඒ දෙක තමයි ආයතන දෙකක් ගැන කතා කර දැන්. ්ඥායතන විඤ්ඥාය කනද හටගන්ඩ මේ දෙන්නගේ උපකාරෙන්තා මෙය හටගන්න. එනිසා එයාට අදාළව නමතති නමුන කද චක්කු විඤඥානය කෙන නමතිබ්බ. ඊට පස්සේ සබ්දය කනත් කියන දෙන්න හේතුකොට ගෙන හටගන්න නිසා පේ හට කියනවා සෝත විඤ්ඥානය කළ කියවා. ඊළඟට නාසයත් ගන්ධය දෙන්න නිසා ගාන විඤ්ඥානය කළ කියනවා ජවහා විං්ඥානය කළ කියනවා පොට්ට අබ්‍යත් කයත් නිසා කායවිඤ්ඥානය කියනවා මනෝවිඤ්ඥානය කළ කියන කුමකටද මනසත් ධම්මක් කියන දෙන්න ඇසුරු කරගෙන හටගන්න නිසා මනෝවිඤ්ඥානය කළ කියන. ඔන්න කාරණ හයවද හඒව තුනක් අපි කතා කරයි ට දහට තව තුනක් තියනවා. ඒ මොනවාද ඒ තමයි පින්නවත්ී ඉළඟට හටගන්නේ මේ ඇස්සත් රූපයත් චක්කු විඤ්ඥාණයක් කියන තුන් දෙනාගේ එකතුවෙන් තව එක් කෙන කටගන්න කවුදයේ තමයි චක්කු සම්පස්සේ. න්න ස්පාර්සය කෙක් කටගන්න මේ තුන්දනාගේ කතෝට අපි කියනො ස්පර්සය කෙලෙක් ඔන්න එතකොටහෙනම් චක්කු ස්පාර්සය සෝතය ස්පාර්සය ගාන ස්පර්සය ජවා ර්ය ඊළඟට කා ස්පාර්සය ඊට පර්සේ මනෝ ස්පර්සය ඔන්න කාරණා හයයිත් දැගේ.කම ටික තමයි මේ කිය කියන්නේ ඉළංග ස්පාර්සය. ඊළඟට පස පපච්ච වේදන ඔන්න ස්පර්සය නිසාමොකද වෙන්න වේදනාව කටගන්නවා සුකසාගත දුක්කසාගත උපේක්ෂ සාගති කියලා. ටගන්න තුංාරකර මේ වේදනාව කටගන්න. ඔන්නද ේදනාවත් අරවිදිහයට ආයතන හයටම ද නොමනාද ඇස නිසා හටගන්න වේදනාව. ඉ කන නිසා හටගන්න වේදනාව. ඉට පස්සේ නාසේ නිසා හටගන්න වේදනාව ඉට පස්ස කියනවා අපි කයසා හටගන්න වේදනාව දිව නිසා හටගන්න එක මනස නිසා හටගන්න වේදනාව කියලා මෙන්න හයක් ආයත් පෙන් කරනු. ඊට පස්ස කියනවා. පටි සම්පාධට අනුව මවිස්තර එකක් දහම් පරියාය. පටි සම්පාදයනෙ වෙයි නමුත් දහම්පරිියයාඇතා පටි සම්පාදයට නැඹර වෙච්ච ධරන් පරිරයායතා මේකක්. කියන කොහොමද මෙතන දි කියෙනවත් වේදනාපච්චා තන්නහා. දැම්මකදිකයන්. යම් වේදනාවක් තියෙනවා නං අන්න ඒ වේදනාව හේතු කොටගන්න හටගන්නවා යම් තන්නහාසාහගත බව. අපි කියමු යම් ආකාරයකට අපිට වේදනාව කටගන්නවා කෙළ සොක සසාගත වේදනාව අන්නේ සුකසාගත වේදනාව නිසා අපි ටොපදිනමකදද. රාග්‍යයක් කපදිනවා හිතේ තන්හා සහිත ඇලීමක් කොපදිනවා හිතේ. අන්නේ එකට කියනම් කදද තන්හාාව කියලාි කියන. එහෙනං ඕනෑම දෙයක් කෙරෙහිහටගන්නා වූ වේදනාව නිසා තන්හාාව කටගන්න. අන්නේ තන්හාාවද කොටස් වවසෙන් බදුරජාණන් වහන්ස වෙන් කරන මොනවාද අර කියන විදිහටම කාරණ හයකට වෙන්කරන ඇස කණ නාසේ දිවසරීරයේ මනස කියන ආයතන හයටම, තන්නාහය දැන් කියීදතකොට ඔක්කෝම තිස්හයක් තියනවා දැන් මේ කාරනවා. එතකොට අපිට දැන්තිෙන්නේ මේ කාරණ එකෙන් එක බුදුරාන් වහන්සේ විස්තරක නොමේ තමයි පින්න්නවත්නී මේ තමයි මහනෙන මේ කියන චචක්ක සූතරයට අදාලා කාරණා තිස්හය කෙලා න්න බදුරජාන්හන්සේ වෙන් කරලා දේශනා කරන්නට එදෙනවා. භාගිතුන් වහන්සේ මේ විහට දේශනා කරලා. එළඟට බුදුරජාන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේ ආමාන්ත්‍රණය කරලා දේශනා කරනවා. චක්කුන් අත්තාති ය වදය තංනය උපජ්ජති දැම් බුදුරජාණන් වහන්සේ කියනවා යම් කිසි කෙනෙක් න්න වලු මෙ මෙහහි විදිහට කියෙනෙනෙ කොහොමද මේ ඇස කියනදේ ආත්මතුූ දෙයක් කියල හොහිතන්න පටන්ගන්න දැන් කොහමද හිතන්න දැන් ඔබට මට මේ ලෝකන්න හැමෝටම අපිට ගත්තොත් මොහොතක් අපි හිතල බලන්න අපේ චරිත දිහාම අපි කොම ඇතම ලොක ගැන අප හිතන්න ම ැන හිතන්. ඇතර මම මගේ මගේ ආත්ය කියලා මම හිතන්නේ කුමකටද මම කියන මේ ඉන්නේ මම කියල දැන් අපි ඇහෝත්තම ඔයා කියලා කියන්නේ කුමකටද කියලා ඇහෝත් මේ ඉන්නේ මම කියල මේ ශරීරේතා පෙන් නමේ මට පේඩිමි කියලා අපි කියන දැන් සමහර තැනක අපි කිවෝොත්තේම ඔයා ඊයේ ගෙදර හිටියත් ඕ මං ගෙදර හිටියා ඔයා ගෙදර හිටියා කියල කියන්න මොකක්දයාට තියෙන සහක්සිිය එතකොට ඔහු කියන්න පුළුවවා මංම මේ ඉන්න ගමන් සින්දුව ඇහුවා මංඉන්න ගම මේ මේ රෝප බැලවා මෙහම මෙහමයිෙලා ඔහු මේ ආයතනටික ඇසුරු කරපු හැට කියනවා. ඒ ආයතනටික ඇසුරු කරපු හැට කියනවා කියලා කියන එක තුළකු මදද තියෙන්නේ මේ ආයතනටික තමයි මම වෙන්නේ. ඒ අතනටිතතා මම කියලා කියන්නේ මේ කියෙලා ඔහු කියර එතවොට බදුජාන්හසෙන එක 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 විතර කනමකෙදී යම් කිසි කෙනෙක් කියනවා නම්? මේ ඇස තමයි ආත්මය කියලා යම් කිසි කෙනෙක් කියනවන. මුකක්ද මේ ආත්මය කියලා කියන්නේ ආත්මවාත්තුූ දෙයක් කියලා කියනකොට අපි කියනවා මෙහෙම ගන්න පුලන් මෙහි ආර්ථය කුමක්ද ඒ තමයි පින්න්නවාත් මම කියලා කෙනෙක් ආත්මවතු දෙයක් කියලා ඔන්න ඔවු හිතනවා. පුද්ගලයක් සත්්‍යයෙක් පුද්ජලයක් කියලා ගන්නවා. අන්නේ සත්්‍යයක් පුද්ජලයක් ආත්මයක් එක දිගට පවතින දෙයක්. ආත්මවාතුූ දෙයක් ීත් තිබුණ දැනුත් තියෙන හිටත් තියෙන දෙයක් කියල ඔන්නඔහ හිතනවා. අන්නේම හිතනකමට කියනවා. මේ ආත්ම අත් වූ දෙයක් කියලා හිතනවා කියලා. එතවට මොහු කියනවා. මම මේ මගේ ඇස ආත්මයි කියලා කියනවා. අන්නේ කියනෙනට ඔන්න බුදුරජාන් වහන්ස් දේශනා කරනවා. තන්න පපද්ජතිය එසේ පනවන්ට බෑ ඇයිහෙම පනවන්ට බැවි කියල කියීමට කියනවා. චක්කු සුපාදෝපි වයෝපි පඥායි. බුදුරජාන් වහන්සේ එක එල්ලේ දේශනා කරනවාකාරණාවක්කු මක්ද. චක්කුස් ඇස උපපාදෝපි වයෝපි ප්ඥායති මේ ඇසෙහි මනා්‍යයන්නේ හට ගැන්ත් නිරෝධයත් කියල එකක් තියන ොකක්ද වෙන්නන්නේ හට ගැන්මත් නිරෝධයත් හොදට සිහෙඟින්ව මේ කියන කාරණාව ගැන කොමක්ද හටගන්නවයි නිරෝධයට පත්වෙන වයි කියනද. එකන්නේ උපදිනව මැරෙනවා. කියන කාරණා දෙක මේ හැකිනදේ තුළු නිරන්දරය සිද්ධ වෙනවාල. එතකොට පෙන්වත්නී? අපිට හිතනවාද කිසින් බෙලාවක මේ හ ඉපතිදිනවා මැරුණවා කෙකත්තිනවා කියෙලා අපි කියන්න ඇහැ මැරුණා කෙල කියන්න කොතනදද ඒ ඇහැ ැරුණා කල කියන්නේ අපි පොඩිකාලි උපන් උපදිනකොට ඔන්න හැක්මට හම්බවුණාඒ තිබල තිබල තිබ තිබලා අප අවසාන කාලේ මැරණකටඔන්න ඇහැත්මරිල්ලා ඔන්න මැරෙන්න්න කලින් එක්කො මුණනාහරේ ඔඕන්න ඇහැ මරුණනා ක කියෙන ඔන්න ොේ මැරුණ කිය ඒවාගේ මේ ඇහන් අයි වැඩක් ගන්න බෑවන මැරුණනාගේ හ මැරල්ල කියිය අප ඕක අපි මරුණ කළක හට ගැන්ම කියන්න වතන් හැබේ බුදුජාන් වහන්ේ කියන ඔය හට ගැනීම මැරණෙෙවේ මේ කියන් ඊට වඩා ඉතාම් සවම් වෙච්ච අන්න ඒද දේශන මේ අනිත්්‍ය බව කිය බුදු කෙනෙක් මේ ලෝකෙට පහලවෙෙන් මේ අනිත්ති බව නිකංගින් අපි කාට දකින්න පුළුවන් කියන්නවේ මේ අපිත් කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපුද්දය අපේ වුවනිින් විමසල බලලා දකිනක තමාක් දැකල් අවබෝධ කරන්නතා මේ කරන්න එහමනතු අපිට කවදක් දකින්න බැ අපි එහම දකිනක කලින් සම්මා සබුද්ධය වු බදු කෙනෙ පිවිඩි නතු මේ දකිවා කිය එන ුදු කෙනෙක් තමයි මේ ඉස්ලාම දකින කියෙනා ඒ දැකල තම භාගතු වන්ස කියපු මාර්ගගේ ඔසෙදම අපි මේ ගවන් කරන්න එහෙමනං බී බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා කාරණාවක් කොමක්ද මේ ඇස කියනද නිරන්තරයෙන්ඒ ඩන්තරයෙන් කියන්න ්‍ය නිරන්තරයකුත් අපිට කාලයක් තියන පනෝගන්න නමුත් පින්වාත් බුදුජාන් වහසකට දෙ කුඩාම ඒකකයක් දෙනවා ඒ තමයි ක්ෂණය කියලා. ශ්‍රණයක් පාසා මේ ඇස හටගෙන නිරුද්ධ වෙනවා. ශණය කියල කියන්න මේ තපපරේවත් තපපරේ බෙදුවට පස්සෙන එකක්වත් නෙවෙීම මේක ඊට වඩා අතිස්සය සියම්මෝ කාලයක් ගැනයි මේ කියන්නේ කිසි කෙනෙකුට ඊට සමාන කරන්න පුළුවන් කාලයක් ගැෙන කියන්න දෙයක් නෑ. ඒත් තරන් සියුම් ක්ෂණය කියන වචනය. ඒ ක්ෂණයක් පාසා මොකද වෙන්නේ. මේ ඇස කියන දේ හටගෙන යරුද්ධ වෙනවා කියළ බදුජාන් වහන්ස ේශකන. හරම ගැම්බූරුම හරිම සියුම්ම වෙච්ච කාරණවත්තා මේක. මේක දකිනකන්තා මේ ලෝකේ අපි මේ ගත කරන හැමත් දේකට මෙහතු ඕක එක හැනකොමක්ද මේ අපි මේ ආත්මයක් කෙලගන්න එක හරි සසර සැරි සරන් ඕෝනි කෙලා හරි පව් වැඩ කරන්නේ අකුසල් කරන්නේ පින් වැඩ වනත් කරන්නේ මොකක්ද මේ අනිත්‍ය බව නොදන්නාකම නිසා මයි. එකන්නේ මේ ඇස මේතරම් වේගෙන් හටගෙන රුද්ධ වෙන බව දන්නති නිසාතා මේ ඔක්කොම කරන්න අප. ඇයිඒ. ඒ අනිත්‍ය බව නොදන්නක නිසාපේ අතින් වරදක්වෙන කුමක්ද එකදිගට ඉන්න ම මම කියල කෙනෙක්ඉන්න ඕන දැම්මට. මම ආත්මෝතුූ ම ඉන්න එකදිට ඉන්නවා මම පදච්ච දසනද වනකගින්න්න මේ යින්න්න මේ දිගට ඔබද දරන දේශන ශ්‍රවන කරට ඔබට මා හම්බේ න න්තයෙන්ක දිගට මාවහම්බෙන මේ ජග මුදරතන ස්සේ ඔබ බලනකොට ම පේනවා රපවාහි ඔස්ේ මමා බලනකොට දිගට පේනෝ මාවද ඔබට කොතනකොත් කැඩිමක් පයෙන ඒකදී බුදුරජාණන් වහන්සේ මේ කිය අනිත්‍ය බව තේරුගට තත් ංච පමාවකින් ගත්තෝත ඒ වගේ අනිත්‍ය බාවට ඒ නිරෝධයට ඒ හටගෙන නිරුද්ධයෙන බව අතිසේ වේගවත් කියන්නතා මේ උපමාව කොහොමද විදුලු යාලෝකය ගන්නකො. විදුලු යාලකය ඔබත් පාසල්ගේ දරුවෙක් නම් පාසල්ගේ කෙනෙක් නම් විද්‍යාව ගෙන ගත්ත කෙනෙක් නම් ඔබට උගණල ඇති පාසලේ මේ කියන්න අපිට මේ ආලෝකයේ සපයන විදුලි බල්බය කුමක්ද සිද්ධ වෙන්නේ තපපරයකට පනස් දෙවතාවක් නිවිනිවී පත්වෙන් වලු කියන්නේ පනස් දෙවතාවක් නිවිනිවී පත්වයෙන් විද්‍යාචය ෝක කිවම පිගන්නවද නැද අපි පිළිගන්නයි අපි ටෝක අත්්‍යධහා බලන්න පුළුවන්කමකුත්නෑ නමුත්ඒක ඔපපු කරලා පෙනට පිළිගන්න වූ ඇත්තන මෙ වෙනවාවන කියලා පිළිගන්න. ඇබැයි අපට දැ මෙ නික බල්ලකට ේනද කොයින් වෙලාකොත් මේ පනස් දෙේවතාව මේ නිවිනිවී පත්වෙනවා කියලා පත්වෙනලා අපිට පේනිට පේන එකදිගටම ලැයිට් එක සොච්චක දම එකදිකට පත් වෙලාතිය ඒ තම අපි දකි. එහ නම්? ඇස කියන එකන් ඔය කියපු විදිහට තප්පරට පනස්තිවතාවක් කියලා සංක්‍යාවක් කිවට ඇස කියනදේ හටගෙන නිරුද්ධවෙන බව සංක්‍යාවකින් කියන්න බැරිතරං කෝටි ප්‍රකෝටිකානෙන් අති සය වේගෙන් තප්පරයකට මැරිමැරී ඉප දෙනකොට අපිට කියන්න පුළොංගයිද මේක මේ මේ විදිහට ඉපදිීපදි මැරනවා කළ දැෙන පුළොන්යි. බැ හහිෙනම් අපිට බල්බිකම පේනවාන එක දිගට පවතිනවා කියලා ඇස පේනවා කියෙනෙ කමුතුයි කියන්න දෙයන්ු. ජීවිතකාලෙම මේ දිහර පවතිනවා කලා අපිට ඔප්පුනවා. අපිට කියන්න වවා හම තුොන් හැබැයි බුදුරජාන්හන්සේ අපිට පනිවිදියක්ත් දෙනවා මහනනී සත්‍යස්යාන යෝගාවචරයාට ප්‍රඥ්ඥාවන්තයාට කියනවා ඔහොමනෙවෙයි මේ ඇස කියනදේ අනිත්්‍ය බවට පත්වනවා. කොහොමද හටගන්නවා නිරෝධයට පත්වනවා. දැමකට තවත්ක් දෙයක් තමයි ගන්න පුළුවනි දැන් බල අපේම මේ ඇස කියන දේ අනිත්‍යයි කියල ගන්නකොට අපි ොඩක් කලාවට කතා බා කරන්නේ බොහෝ දෙනෙක් මේ තියෙන මස්ගුලිය තමමා නිත්තවයෙන කවදහරිෝක කැල් ලබිඳිල විනාසලය නවා කියල කියනවා ඒත් ඒ අනිත්‍යයක් ගෙනතා මේ කතා කරන්න දැන් හිතන්නකෝ ඇත්තරම අපි කතා කරනකොට මෙතන සූත්‍රයේ සාකච්ඡා කරනට කියනවා වගේම නුවනින් හොඳට කල්පනා කරලා බලන්න අපි ග මේසේ පුටුවක ගයක පිනාසයක් අනිත්‍ය බව කතාගන කොහොම කතා කරන්නේ දධහරියෝක විනාසේ න කෙල කියීම. බලන්නගේ කියනදේ අපි හදන්ඩ පටන්ගත දවසදල විනාසේටනවේ දයන්නේ. කවද ද විනාස පටන් ගන්න අපි කවධහර දවසක දැන්ගේ පරනවෙලා බැස්සර තෙමිලා පොතු ගැලවිලා විනාශේලා ඔන්න නො කඩාගෙන විටත් දැන් අපි කියනවාන්නේ අවුරදු පන්සීයක් දැන් ඔයගේ පරණයි. ඔන්න දැන්ගේ කඩාගෙන ගැටුනා කලා අපි කියන. එසේ කියපු අපිම නුවණින් කල්පනා කරන්න ඕන ඒ ගහ, ඒ වැල්ල ඒ පුටුව ඒ මේසේ අපි මේ කතාකරපු විදියටම ගේය අනිත්‍ය වෙන්න විනාශෙන් පටන් ගත්ති කොයලායි. කියල බලන්න ඕන් එහෙනම් ගෙවිච්ච හැම තපපරේකම හේතු හැදිල හැදිල හැදිලන්න වෙනවේද ක්‍රමක්ක්‍රමෙන් ගිහිලනවේද මේ අනිත්‍ය බවට පත්වනේ එහෙනම් අපි කිවත් එහම මේ ගනිත්‍යය වන අවධහරි අනිත්‍යය වන අවධහරි විනාසයනවා කඩාන බිඳර බිට ට දවත අනිත් මේ ඕක පරනවෙලා බිමට වැච්ච දවස ගෙන කතාකරලා විදිරක් හරිගැනෑ. විමට වැටන කම් මේ පරණවෙලා පණවෙලා දිරල දිල ක්‍රම ක්‍රමෙන් වයෝ ඇල්ලා වයෝ ගහලා මේෝ විනාස කරලා නේ දොහොම දවසන් දවස මොහතේ මොහො තපරේ තපරේ තම මේක ගහිල්ල තියෙන විනාශසයට ගිහින්තිය. එ කොයි තපරේද විනාසண்டுටන්ගත්.,ොයි තපරේද නාස වනේ. කොයි තපරේද මේක දින පටගත්ත. කොයි තපරයෙන් තපරේද ගෙුණනි කිය අපට කියන්න බෑ අපිට. අන්නේ වගේ තමයි මේ ඇස කියන දෙතුන්. එක පාරට විනාශසල යනය කනවී හටගෙන හටගෙන නිරුද්ධයන අතිස්සය වේගෙන් විනාසයට පත්තීමක් ගැන්තාාව මේ බුදුරජාන් වහන් දේනා කරන්න. බුදුරජාන් වහන්සේ නොදඒසනා කරනවා ඇතනදී කොමක්ද කාරණාව මේ විදිහට අනිත්‍ය බවට පත්තෙන්න්න වූ මේ ඇස කියනදේ. යම් කිසි කෙනෙක් කියනවන ආත්මයි කියලා. ඒ දේ බොරුවක් ව තු එහෙම පණවන්ඩ පුළුවන්කමක් නෑ මේ විදිහට වෙනස්වන දේකට කොහොමද අපි කියන්නේ මේ ඇස කියන දේ. නිත්‍ය වූ දෙයක් පවතින දෙයක් ආත්මවතුූ දෙයක් කියලා කොහොමද කියන්නේ කෙලා න බදුරජාන් වහන්සේ කියෙනවා ඒ නිසා මේ ඇස කියන දේ අනාත්මයි කල න බුදුරජාන් වවාන් දේනං මේ කාරාවම් බුදුරජාන් වන්ස රූපයේයටටත් ගන්න දැන් අප අරකවේ හයිගොඩවල් හයක්න ඒකෙඇති ගන්නකොට චක්කූ කියන ආයතනයට චක් ආහිතනයට කාරණ හයක් එකතුේනවා. මොනවාද චක් චක්කු එහ ඇස ඇසට ගැටෙන රූප ඇසේ මේ රෝපය ඇසත් නිසාහට ගන්නාව චක්කු විඤ්ඥානය මේ තුන්දනා නිසාහටගන්න ස්පර්සය මේ ස්පර්සය නිසාහටගන්න ේදනාව වේදනාව නිසාහටගන්න තන්නාව කියන කරණ හය මේ එක ආයතනයක් ඇසුරු කනතා මේ හයම බැදිලති. එහෙනම් මේ හයගෙනනම් බුදුජාන්වන් සොයදිරිකෙන කෙනෙක් හිතනවා ඇසාත්මයි කියලා. කෙනෙක් හිතනවා රූපයාත්මයි කියලා, කෙනෙක් හිතනවා චක්කු විඤ්ඥානයත්මයි කියලා. කෙනෙක් හිතනවා නෑ ස්පර්ය යාත්මයි කියලා නේද ඉළඟට කෙනෙක් හිතනවා වේදනාවත්මයි නෑ කියන ොකෝම වේධනාවවත්තාත්මන වේදාවතයයි දිර හටගෙන රුද්ධ හටගකිෙන රුද්දවා කියන දන සිදවෙන්නේ. හැබැයි ඒ මානත්්‍ය වනාට එහෙම වෙන සුනාට තන්නාව කියන දෙයා නිතිනෑ. එනිසා ඒත්මයි එකල හුහිතන. හැබැයි බුදුරජාණ වහස කියනවා තන්න්නාව කියෙනෙකත්මොකද වෙන්නේ. අනිත්‍ය භවින්යුක්තා යරකවිදිහටම ක්ෂණයක් පාසයේද හටකෙන නිරුද්ධෙනවා කියන්නේ. ඇහැට රූපයක් ගැටෙනෝ වරණ සටහනා ගැටනෝ ගැටෙන කොටම ඇහයි රූපය දෙන්න එකතුවීම එකෙනකොට චක්කන්යා එකව වෙන ඒ උන්දෙනගේ නිරෝධයෙන් එතුන් දෙම් යරෙනෙකු ස්පර්සි හටිගන්න ස්පර්සය රෙනවා වේදනා වේදනාව නිරෝද්ධයනට තන්නාව එහෙනම් මේ තන්නාව තරක්කෝම නිරුද්ධ වෙනකොට මො විතරක්. ලකමක් ල්ළඟ තුවල්ලෙට ලෑස් වෙන්න ඕන. කිල්ට ඒ ගත්න රූපේට ලැස්වෙෙන්න්නන. හෙම් ඒ ගැටනොට ඒ රපයට ලෑස්ති වෙනකොට මේ ඉන්න කෙනටඉඩ නෑ අපි තන්නාවත්ම කොද කරන්නේ අර නිරුද්ධ වෙන ඇස වගේ ම තන්නාවත් නිරුද්ධ වෙන කොට මේක නිරුද්ධ වෙන හරිටට වැලි ගොඩක් අරගෙන අපි ගොඩක් කියලගන්නේ අපේ ගෞරනය ස්වාමින්න් වහන්සේ නිරන්තරෙන් මේ උපමවා දේශනාකට. වැලි ගොඩක් තියලා අපි කියන මෙන්න වැලි ගොඩ කියනවා හැබයි ැලුවොත් වැලි කැට ගොඩක එකතුවත්තා වැි ගොඩ කියන්න අපි. වැලි කැට පොඩි පොඩි වැලිට ගොඩ එකතුව. ඒගේම තන්නහා සිතුවිලි ගොඩක් පොකුරකට තමා අපි කියන්නේ. තහාව කියලා බැස මේ සිට තන්හයි කල කියන්නේ. මේ ඇසෙන් කණෙන් නාසේ දිවෙන් සරීරෙන් මනසන් කියන මේ ආතන ඔක්කෝගමගත්තු සිදදුවිලි පම්පරාවගට එකතු කළත අපි කියන්නේ. මේ සිට ම ආසයි. ගෙට මම ආසයි කියලා අපි කියන්න. බුදුරජාන් වහන්සේ මේ කියන චක්කාහිතනය කතා කරා වගේ සෝතායතන ගානාතන ජවායතන කායතන මනායිතනය කියර මේ ආයිතන හයකෙනම කතාගරනු. මේකේපු ඉදිහටම කෙනෙක් කියෙන ආත්මයි කියලා කනවෙයිනවෙේ ආත්මයි කියල හිතන බුරජාන් වන්ස කනවා මේ එකක්ත් මේ කියන තිස්සයෙන් එකක්වත් ආත්මුවත් නැත මේ කියන කාරණාතිස් සයෙන් එකක්වත් ආත්ම නැත ඒ හැම එකක් මොකොද වෙන්නේ උප්පාදෝපි වයෝපි පං්ඥායති. පණවනා කොහොමද හටගැන්මත් නිරෝධයක් නැසීමත් කියන දෙක පණවනවා මයි. හැම්ම මොහොතකමක් ෂණයක් පාස අත්ති සයවේගෙන් හටගෙන නිරෝධයට පත්තෙනවා කල බුදුජාන් වහස්දේශනා කරනවා. ඒ නිසාමේ කිසිමදේකට ආත්මවාත්‍ය කියල කියන්ට පුළිුවන්කමක්නය කලළ බුදුරාන් වහස්සේනාක නො පින්නවත්න අති සයසිියුම් අතිසේ වටි නාම කියන කාරණාවම මෙතන අපි අවබෝධ කරගන්න ඕන. මේ අනිත්‍යතාවේ අපි ලෝකයේ කොයි තරන් දේවල් තියනේවා අනිත්‍යයි අනිත්‍යයි කියලා. කතා බහ කරත් පවත්නේ ඒ සියලු අනිත්‍යතාවයන් පරයා මේ බුදුරජාන් වහන් දේශනා කරන අනිත්‍යතාාව තම අතිස්සේ සියම්මූ වටිනාම කියන අනිත්‍ය භාවේ නිවන ස්පර්ස කරන තැනතා මෙතන. සියලු ක්ලේසියන් දුරු කරන තැනතා මෙතන. මේ අනිත්‍ය බව මෙතන්ට හිතතියාගන්න කෙනාට ඒ කාන්තෙන් සියල්ල ශක්ෂාත් කර ගණ්ඩවකාශ උදාවනවාඒ කාන්තයි. ඔන්න බුදුරජාණන් වහන්සේ ඉට පස දශනා කරන මේ කියන කාරණාටි කොක්කෝම දේශනා කරනවා මේ ආයතන හයටම අදාළව කාරණාතිස්සායම විස්තර කරන්නට දෙන. මෙහෙම දේනා කරන බදුරජාණන් වහන්සේ. ඉළඟට දේශනා කරන පින්වත්නි කාරණාවක් ඒතමා සක්කායි සමුදේගාමිනී පටිපදා කියලා කාරණාවක් තිේස්නා. සක්කායි සමුදේගාමිනී පටිපදා. න්න වැදගත් කරණා මේ අනිත්‍යතාවය ගැන බල්ලහට පල්ලහට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ දැන් මෙතනදි දේශනා කරනවා අයංකෝපණ බික්කවේ, සක්කාය සමුදේගාමිණී පටිපද. මේ සක්කායේ සමුදේගාමිනි, සක්කායි කල කියැන සුවක. මම කියලා ගන්නාකම. මම කියල යම්කිසි කෙනෙක් ගන්නවනං අන්නේකට කියන සක්කාය කිය සුවකය බව සක්කායි කල කියන. මේ සක්කාය හට ගැනීමේ මාර්ගීතා මේ කියන බුදුරජාන් වන්ස ැංඟවෝො කියනවා මේ අනිත්‍යභාවය කෙනෙක් අත්ම ත්මයි කළ හිතාගෙන ඔන්න ගැට ගනින්වා. එහෙම හිතුවට මේ ආත්මයි කළ ගන්න බෑ ඇයිඒ මේක නිරන්තරෙන් අනිත්‍ය බවට වෙනස්වන ස්වභාවෙන් ජුත්තයි. උද්දය වැය දෙකින් යොක්තයි. හට ගැනීමත් විනාශයත් කියන කාරණ දෙකින් යුක්තයි. එනිසා ආත්මයි කළ කියන්න බෑකලොන් බුදුරාන්වාන්ස්තේසනාක. ට තමයි ුරජාන්ස ලස්සනට කාරාවගන්න කුමක් දොන්න අප පිට හරම වැදගත් සක්කාය කියන කාරණ. ඒකද කියනව කොහොමද මුහ සක්කාය කලකන්නේ. චක්කුන් ඒතන් මම ඒ සෝ හමස්මි ඒ සෝම මේ අත්තාති. මේ මම මේ මගේ මේ මගේ ආත්මයයිකල ඔන්න හිතනවා. මේ ඇස තමයි මම ඇ ඇස මගේ ආත්මයකල කාරණත් තුනකින් ම හිතනවා දැන්ගොහු ඔන්න බදුරජාන් වහන්සේ කියෙනවා. රෝපං ඒතන් මම ඒ සෝ හමස්මි ඒ සෝ මේ අත්තාාති සමනු පස්සති දැංකන අර අපි අරාත ජක්කාා අතනයට අදාළකාරණ හැකිව සෝතායිතනයටට අදාළකාරණ හැකිව ගනා අයිතනයිතික කරණා හයක්කිව්ව මේ විදිහටම මේ හැමේ එකක් මොහ ීතනකොමද මම මගේ මගේ ආත්මය කොහමද මම මගේ මගේ ආත්මය. මම කියල කියන කොට කියන්නේ මානය තන්හා දිිට්ටිමානය කලා අපි කියා කරන අගේකින්. මම කියල කියනකොට මානයෙන්. මගේ කියන්නේ තන්නහාවි. මගේ ආත්මය කළක කියන්නේ දිිට්ටයෙන් තමයි එකක. තොට තන්නහා දිිට්ටි මාන කියන කාරණනා තුනෙන් මම ගේ මගේ ආත්මයයි කියලා ඔන්නහ කියනෝ දැ මෙහෙම කියන කෙනා තමයි මොනවාද මෙහෙම කියන එකට තමයි කියන්නේ සක්කාය සමුදය කෙලකය බලන් හරම වටිනා කාරණාවක් මේ ලෝකේ. කෙනෙක් ආත්මුවත් කියලේ මක් හිතාගෙන ඉන්නවානං. ඒ ආත්මුවත් කියල හිතනක මටත් ඔන්න බුදුරජාන් වහන්සේ ප්‍රහාර එල්ල කරනවා ඔය හිතන විදිහ වැරදි මේ උදේවයකින් යොක්තයි නිසාත්මුවත් කියලා ගන්න පාගෙන. යම් කිසි කෙනක් කිවත් එහෙමනෑ මම මගේ මගේ ආත්මය කියලා තුනකින්ම හිතන කෙනෙ ම් ඔහුටත් බදුරජාන් වහන්සකිෙනවානෑ එමහි තන්නත්. එපා මේක උදේවය දෙින් යොක්තයි අනිත්‍යන සභාවෙන් යොක්තයි. ඔබ ය හිතන විදිහෙන් තමයි මොකදද වෙන්නේ සක්කාය සමුදේ හැදන්නේ සක්කයි දිට්ටි නවීමේක න්නේ සක්කාය සුවකී බව මම කියල හැඟීමක් ඇතිවෙන්නේ ආත්මුවත් වූ කියලා හැඟීමක් ඇතිවෙන්නේ මෙහෙම හිතනකම නිසාකෙන. ඉතිං ඔය කියන කාරණා මොකද කලා බුදුරජාන් වහන්සේකාරණා තිස්සාය ගැනම අර විදිහට විත්‍රකනම පිනවත් පිරිසට මංහිතනවා වැටහෙන ඇති කියලා කාල වෙලානුව අපි මේ විදිහන කරගරම්. ළඟ ුදුරජාන් වහන්ස ේනනා කන සක්කයි නිරෝධගාමිනි පටප දැක්කුවනේ සක්කායකින්න්දි හටග්ඩ හිතු ඕ කියලා දැන් බදුජාන් වහන් දේශනා කරනවා ඔය කියන මම මගේ මගේ ආත්මයයි කියලා දැකලා යම්කිසි කෙනෙක් ඉන්නවනන්. ඒ හිතන කෙනාම්, කොහොමද සක්කයි නිරෝධගාමනි දැන් අපි හමෝම දැන් ඇත්තරම් බලන්නක ඔබත් මත් මේ ලෝකයින් හැම කෙනෙක්ම හිතන්න කහොමද මම මගේ මගේ ආත්මය කලා මේ මගේ ඇහැටත් හිතනවා මට පේන රූපෝලටත් හිතනවා මේ මගේ කියල ගන්න මේ කයටත් හිතනවා නාසේ දිවශරීරේ මනස මේ මගේ මම මගේ හිතමක. කෙල් අපි සිතන් උපදෙන සිතුවිලෝට මගේ සිතුවෙලි හමකෙල් අභිමානයන්කිනේ මගේ මේවා. ි කිය ත්මුවත් කොට හිතනවා මගේ කියලා කියන වචනය තුළ ආත්මයටයන තැවරිලා එතුට මේ හැම තැනකම තැවරච්ච මගේ කියන කත්වයෙන් අපි හැමින් එතන. එහෙමින් අපිට තමා කියන්නේෙ සක්කායි සමුදේ තම යිතින බලගා වෙනමකක් වන්නවේ මනාද මේ රහත් මග වනසන නිවන් මග වනසන කාරණවත්තම යෝක ඕහන ඔතන එලි ඉන්න කන්නවන්දකිට බෑ ඔන්න බුදුරජාන් වහන්ස කියේනවා කවදාකත් නිවන්දකින්නට බැෑ ඔෝටෝොවිදටන්නකන් කියලා බුදුරජාන් වහන්සේ දේශනා කන එෙනං මේ විදියට හිතමින් ඉන්න කෙනෙක් න්නවනම් හු කොහම හිතන්න ඕනද නිරෝධය පිෙනස. මකක්ද සක්කායි නි සක්කකායි නිනරෝධය කියල කියන්නේ. කුමක්ද මේකන සූකී බව ආත්ම දෘෂ්ටිය හෙමනතං ආත්ම සංකල්පය මම කියල ගන්නනාකම කොහොම දුරකරගන්න කොමද හිතන් ඕන කියලලා කියනවා. අන්න එතවොට බදුරජාන් වහස දේශන කරනවා. චක්කෝ නේතන් මම ඇස මම නොවේ ඇයි ඇස මම නොවේ කියන්න වෙන්නේ. රි මලින් කතාකර මොනද උදේවැෑය දෙකින් යොක්තයි නිත්‍යව වන වභාවෙන් යොක්තයි එහෙනම් මේ අනිත්‍යවෙන නිරන්තරයෙන් වෙනස් වෙන නිරන්තනෙන් ඉපදීපති මරණ දේකට නත්‍යයි කල ගන්නේ කොහොමද ආත්මයි කලගන්නන්නේ කොහොමද මගේ කියන්නේ කොහොමද මම කියන්නේ කොහොමදම කියන්න පුළුවන්කමක් නෑ එහම් ආත්මයි කියලා කියන්න බෑන් විතර අනිත්‍ය වෙන දකට අනිත්‍ය වන දෙයක් කදාකත් හත්මයි කියල ගන්නන එහෙෙනම් ඇසකන්දෙන් නිතර අනිත්‍ය වෙනවා කොහමද පිාත්මයික. ුදුරජාන් ස පපරිදන ප්‍රශ් ර්ථයොතන එනම් බල කියනකොයි වැද න්න අපිට පණවිදි දෙන. දී බුදුරජාණන්වාන්සකනවා නිරෝධය කැමතික කෙනක්ින් වාන සක්කායි නිරෝදය කැතිකෙන හිතන විදිියකොමද යා හිතනවා මේ ඇස මම නොවේ. එකෙන්බොෝහොහිතනවා මේ ඇස එනගොයි විදිහට හටගැෙන නිරෝද්ධ වෙනවා නං ඒ ඇස කියනදේ මමනෙවෙයි. නේ සොහමස්මි මේ මගේත් නෙවෙයි. සොත්තා මේ මගේ ආත්ම අත්නයකු මද මේ ඇස කියනදේ මත්නෙ වෙයි මගේත්නවෙයි මගේ ආත්ම අත්නවෙේ කියලා ඔහු ඉතනම්. ඊට පස්ස කියන මනද. මොහු බැසගනඉන්නේ නෑ කවදාකත් මේ ඇස මේ කන්න මේ නාසේ දිව සරීරය මනස කියන ආයතනක කටවත් රූපේටවත් මේ කිසිට ආ මේ කියන කොටස් තිස්සායක කටවත් මොකද වෙන්න ඇත්තේ ඔහු අභිනාන්දති අභිවදති අජ්‍යෝ සාහිතිටති කියන. න කරන්නේ නෑ අබිවදති අබි නන්දති සතුට වෙනවා අබි වදති සතුට කියනව කටින් කෙනෙක් සාතුරය රූපයක් දැකලා මේ ලස්සන රපයක් කෙල ව සතුටුවේරු. අබි වදති ඔහු සතුර්‍ර ප්‍රකාස කරන ඔන්න රූපය බලන්න්න කො තරන් ලස්සනයිද කියලා ම ගෙදර කොයි තර ලසන ඉදර ම වාහනේ කොච්ච ලස්සන දවන් සතුට වෙලඒ සතු්‍ර ප්‍රකාශ කනු. අබි නන්දති අි අජ්‍යෝ සාහිතයට්‍රති. ඔහු සතුට වෙන්නෙ නෑ සතුට ප්‍රකාශ කරන්න ෙ නෑ හැබේ බැසගෙනඉන්න මනවද ඇති බවට ආත්මසයෙන් බැසගෙනන්න. අන්න මෝහය සහිත අයතන. අන්නනං ඒ කියන නතුනම් මොහු වංගලයි නමොනද හ සතුරුවවෙන්නෙත් නෑ රපයන් දැක්කට මේ ඇසට මේ කියන ආතන කිසිවෙක්කට ඔ සතුරු වෙන්නෙත් නෑ. ඒවගේම තමයි ඔහෝ සතුරු ප්‍රකාස කරඩ යන්න ෙත් නෑ. බැසගනන්නෙත්නෑ ඇයි බැසගෙනන්න ඇතේ බහින්් දෙයක් නෑ එකැනමොනද. බාහිරේ බහින්්යක් ොහට හම්බෙ ඇයි මේ අනිත්‍යවයන නිරන්තරෙන් අති සේ වගේ මේ රූපය මේ ඇසත් මේ ඔක්ක මනිිත්‍ය වෙනවාන්නං. ක ම බහහි ගන්න ලෙට මුොකකට බැහැගන්න මොනොද තියන්නන්නේෙ බහින්නමට ඔන්න ඔහොට ප්‍රශස්්නාර්ථයකින් ඔහු ඉතුරු කරගන්නවා හිතනි. එහනම් බුදුරජාන් වහන්සේ මේ කියන කාරණා පිනුවනින් විමසන්නු සක්කායි සමුදේයට හේතුව මොකදද මම මගේ කියලා හිතනකමත් ඒවගේ මේට සතුට වෙනවා සතුට වීමේ ප්‍රකාශ කරනවා ඒවගේම බැසගෙන සිටින ඔය කියන කාරණා ඔක්කෝගගේම යොක්තයින ඔන්න හොට සක්කායි සමුදේ මේ දම හට ගන්න. සක්කයි නිරෝධදය කැති කෙනා මනද මම කියන්නෙත්නෑ මගේ කියන්නෙ නෑ මගේ ආත්මය කියන්නෙත්න ඔහු එම ගන්නි නෑ. මේ දේවල් මම මගේ මගේ ආත්මය කළ ගන්නනෑ. ඒවගේ ඒකට බැසෙන සිට ෙත්නෑ ඔහ ගෙන සතුුවෙන් ෙත්නෑ සතුරු ප්‍රකාස කරන්නෙත්න හෙනම් මේ ඔොක්කෝගෙන්ම ඔහු වෙන් වෙන වෙන්වෙන්ඩ වෙන්වෙන්ඩන්න නොහොට අර කියෙන සක්කායි නිරෝධගාමිනී බවට පත්වනෝ මිරෝධගාමිනි පටිපදවන්න නිරෝධගමනිි ප්‍රතිපදාව තමයි මේ හරියට කියනවන කොයි වගේද? කන්නාඩියයි හැයි දෙකම එක වගේ කියෙන. ඇයි එකවගේ වෙන්නේ කණනාඩියත් පත්තකින් තියෙන මත් පැත්තකින් ඉවා. කන්නාඩිය දි බාලනකොටත් බාහිරයෙන් තියන පේ ස්සරහතියන රපේ, කන්නාඩි සරහතින් රූපය අරකට වෙටල කන්නාඩියට. ඇහැ දිහත් බලන්නකට ැම්මටත් පේෙනවා ස්්‍රරාතියන රූපය. එත ගොට හෙනං ක්න්නාඩියත් ආත්මන්දිතුකට නැහැ. ඇයි ඒ කන්නාඩියත් ස්වභාවයක්ත්තම බාහිරූපය රාගන්න එක. එහෙනම් ඒ වගේ. මේ ඇසත් කියන්නේ බාහි රූපය උරාගන්නක වට්ටනක තමයි මේ ඇහ ස්වභාවේ. එකතා මේ අපි දැකිමිඟින්නේ එහෙ නං ආත්මත් කියලා කියන්නේ කුම කරද කියන්න දෙයක් නෑ. ඒ වැටන් රූපයත් අතිශය වීගෙන් නිරුද්ධ වෙනවා නං. කුමත්දහා බලාගෙනද මං තියෙනවා කලා කියන්නේ. දැක ගන්නවත් වෙලාවක් නැති සිතුවිලි පළම්පරාවක එකතුවකින් තමයි මම කියන්නේ මම මගේ මගේ ආත්මයි තමයි මෙයින්න මම කියලා කියන්නේ. එස වූ බුදුජාණන් වහසේ නැවතත් අපිට දේශනා කරන මෙතැනදී චක්කුම් පටිච්, රූපේච, උපා චක්ක විඤඥාන ඔන්න මේ තුන්දරෙක්ගෙන අපිකිව්වා චක්කුම් පටිච්ච රූපේච ඇසේ ගැටනු රූපේනිසා චක්කුම් පටච රූපේච උපත් චක්ුවි ා. තින් අන් සංගති පස්සෝ. ඔන්න තුන්දනාගකතියෙන් ස්පර්ශයක් වනවා පසපච්චා වේදනා ඔන්න ස්පර්සය නිසාමකද වෙන්නේ. වේදනාවක් කටගන්න. ඔන්න වේදනාවේ තින කොටස්මනා. දුක්සාහගත වේදනා සුකසාහගත වේදන උපේක් සසාහගත වේදනා කිය කොටස් තුනක් තිේරන තෝටි හොඳට බලන්නො ටන මේ කාරණාවන් තුන ගැනමුණාද. සුක සසාහගත වේදනාව කටවුන් හටගත්තා පිටමකොද වෙන්නේ සැපයි කියලා ගන්න තනම රාගේ තමයික ඇතුළිතින්. මොුණවාද තිෙන්නේ රාගයතිීනව තැවරිලා. උන්න ඔොයි රාග සහිතවා පිරූපේට බැසගන්නවා. රාග සහිතව බැසගන්නවා එසේ වූ රාග සහිතව රූපයට බැසගැනීම නිසාමකද වෙන්නේ ඔහුගේ රාගානුසය නැතිවෙදි නෑ මොකක්ද වෙන්නේ මේ කියන සුකසාහගත වේදනාවක් මට හටගත්තා කළ දැකලා මේ හටගන්න වේදනාව දරකය පපුවිදිටම අනිත්‍ය භාවෙන් ජුක්තයිනේද වේගෙන් අනිත්‍ය වන තනක සිතුවිලි පරම්පරාව එකතුූකන්නේ ද සුක සහගතයි කියල මං මේ ගත්තේ කියලා ඔහු නොදන්නාකමින් බැසගත්තොත් පෙන්න්නේෙකුමක්ද අන්න ්‍රාගානුසේ ප්‍රහීන වෙන්නි නෑ. ප්‍රරාගේ තියෙනමද රාග සහිතවේදනාව තියෙන්. ඊළඟට බුදුරජාන් වහස දේශනා කන ඔහුට යම් කිසිහකට දුක් සහකත සිතු ඉල්ලක් හටගන්න. ඔන්න දැන් අපට හම්බෙනවා පට කවරහරි කෙනෙක් අපිට හම්බෙනෝ ඉස්සරහෙෙන් අපේ තරහකාරෙන්. බචගන් අපිට දුකක්උපදිනවා. අනේ බලන්නොක මටමයා කියෙනෙ කමුණක් කෙල දේයක්කො අඩනවා වැලපෙනවා සෝකරවා පපු අත්ගගහ අන්ටනවා මට මෙහෙමූුණ මෙහා මෙහෙම කරා ඔහොම කියේ අපි අටනවා වැලපෙන. එහෙම කියනකොට කියනවා ඒ පටිගානසේ නිරෝදධවෙන්නනෑ කෙල කියෙන නතිවෙන්න කෙලකනවා. ඒ පටිගානු සිත් නැවතන දළුදාල දළුදාල ෝර්ණ එකතතාාවෙන්. ඉල්ළංගට බුදුරජාණන් ව ස්ථේශනා කරන අපපේක්ෂහසාහගත බවන් හරි පරිසංවෙන කාරණාව. අපිට අරදික ප්‍රකටයින් ාග්‍යයි දේදික ප්‍රකටයි අපිට මොකද මේ උපක් සහෝ කල කියන පාරය අයිදගනට ගක්කම්බෙනවා ගෙදරපින්නකට හ බඩමුට හැමතන තියෙනවා ගානක්න අපිට රාගයකුත්නෑ දශයකුත්න රහයන්න ත්නෑ සහිතෙන් නිත් නෑ දේ ඔහේ තියෙනවායි දේව පරයනුට මිසකොඩා කම්බෙනවා අපිට ගානක්න මේ සුවනතරයි රාග්‍යත්න දේශයත්න හැබැයි මොකද කරන්නේ අපිට ගස්හම්බෙනවා අපිට ගස් එලී තියෙනවා ඒවගේ අපට ගෙදර බඩමුට් තියෙන යනකොට මිස්ු ඉන්නවා ගෙදරදා මිනිස්ු ඉන්න ඔන්න දීට ඉන්නාකමක් තියනකමක් අපි ටහම්බෙනොයකට කියෙනනමුණාද අවිද්‍යාව කිය. ඒ අවිද්‍යාව තියනකං ඒතකොටත් කියන විද්‍යානුසේ ප්‍රහණය වෙන්නේ නෑ කෙල කිය. අන්නේ අවිද්‍යානුසේ කියනදේ. පා දේශනුසයඒවගේම අවිද්‍යානසයකන මේ අනුසය හතර තියනකං මොකද වෙන් තුන තියෙනකං. ුදුජාන්හන්සේ හුගේ කෙ ප්‍රහණය වෙන්නේ නැත ඔහුට මාර්ගඵල නිවන කියනද අත්තේ නැත ලබෙන නැතක. හෙනං මේ කියන ස්වභාවය මේ අනිත්‍ය ස්වභාවය දක්කින කෙනා ගැනතා මේ කියන්නන්නේ බුදුරාණ වහන්සේ ඊළඟ පියෝරටෙන් වඩ බදුරජාන්හන්සේ දේශනා කන යම්කිසි කෙනෙක් මේ කියනද සතුරු වෙන්නෙත් නැත්තං සතුටු බව ප්‍රකාශර න්නෙත් නැත්තං. ඒවාගේ බැසගෙන සිටිනෙත් නැත් අිනන්දති අභිවදති අජ්‍යෝසාහිතඉට්ට තිකයෙන තුනෙන් වැලකිලා යම් කිසි කෙනෙක්වාසේ කරනවනං. අන්නේ පුද්ගලයාගේ මොනාද වෙන්නේ රූපයන් දැක්කම සුකසාහගත වේදනාව කටකත්වොත් ඔහු දකිනවා මේ අනිත්‍ය ස්වභාවන් යුක්තයි නේද. මේ අතිසේ වේගෙන් අනිත්‍ය වෙනවා නේද මේක. ඒ අනිත්‍ය වෙන ද යටට නේදම මේ බැ ගන්නට හදන්නෙේ ම මේ සුකසාගතයි කියල ගන්නාහදන මේ අනිත්‍ය වෙන අනි්‍ය සිදුරි පරම් පරග නේදක හොදක් දැක්කම් මද දකින්න 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 ඔහුට ඇලීම ටි ටික ටිකටි ඔොහු ඇත්ෙන් සුකසාහකත වේදනාව අපීතම පුරුසෙකුට කාන්තාවක් දකිනු. දැක්ක සැනින් සුකසාහගත වේදනාවක් කටගන්න. කන්තාවකට පිරිමේක් පුරුසයකුට කාන්තාවක් ඇසේ ගැටිච්ච ගමම්ම සුකසාහගත වේදනාවක් යනු මේ සුකසාහකත වේදනාව නිසා ඔහු සතටු වෙනවා සතුුබා ප්‍රකාශ කරන බැසගෙන සිටිනවා මේ කාරණනාටික සිද්ධ වෙන. ැයියහෝ න කල්පනාක නමේ හැට ගැඩි චාර සටහනක් විතරයි මේ ඒහෙද අතිසේ වේගෙන් අනිත්‍ය බවට පත්ව නම සිතුවිලි පරම්පරාවක රූප ගණනාවගේ එකතූගෙනම මේ හදාගෙන ඉන්නෙමේ එහෙම කියලගන්න ඒ ගන්න කෙනාගේ හිත එලියට බැසගන්න රූපය පැතර බැස ගන්න රාගේ උත්සන්න වෙන්න රාගේ හටගන්න අනිති බව දකින අන්න එහෙම කෙන වෙනකොට? දුජාණන් වහන්ස දේශනා කරන අන්නොහොගේ ගමනකොයි වගේද. ඉතාම ඉක්මනින් ඔහොගේ රානුසේ ප්‍රාණය, පටිගානුසේ ප්‍රහණයනු. අවි්‍යානුසේ ප්‍රහණයනු. මේ කියන කාරණාතුනම්කොදේ නිප්‍රාණය වනම්. මදුජාණන් වහන්සේ දේශනා කරන මීළඟට අවසන් කරන්ට සූතරයේ දේශනා කරන මේ අනිත්‍ය භාවේ ගැන කියලා මේ රාගේ දේශේ මෝහේ ප්‍රහාණය වෙනහැටි ප්‍රහීන වෙන හැටි නැතිවෙනහැටි. සක්කායි සමුදේ ප්‍රාණය වෙනහ බි හම්ම එකක් ගැනම කුණු ඇවිල්ල ල්ල ල්ල කියන අවසානයේද. මේ විදියට හිත නිහස්සේච්ච කෙන කොයි විදිහයටද. මේ රාගය දේසේ මෝහහි කෙනෙවින් දෙවල්ලොලින් ඇත්වෙන කෙනා මේ අනිත්‍ය බවට හිතති ඇති අයිංගෙන කෙනාට බුදුරජාණ ව අස්ථේශනා කරන කොමක්ද ඒවම් පස්ස භික්කවේ සුතවාර්ය සාවකෝ. චක්ොස්මින් නිබ්බින්දති. රූපේසු නිබ්බින්දිති, චක්කු විඤ්ඥානයේ නිබින්ඳති, චක්කු සම්පස්සේ, නිබින්දති ේදනාඩින් බින්දධති. දැන් බදුරජාන්හන්ේ දේශනා කරනවා මේ කියන විදිහට මොනවාද නිබ්බින්දති මෙහු කලකිරෙනවා කළකෙන් කොමුද කලකිරෙනවා කලකෙන් ඇයි කලකිරනවා දැන් අපි කියන විදිහට ගහි ජීවිතය ඉන් ඔබඩ්ගේ සිතුවිලි ඔොක්කෝම එපාවෙලා කලකිරිලා අම්මතාත් එපාවෙලා ඒ කලකිරීමනවෙේ මේ කියන. මේ බුදුරජාණන් වහස් දේශනා කරන්නේ ඉතාම සරලව කියවා මේ ඒම කලකිරෙන ඇත්. දැකලා ඇත්ත දැකපු කෙන සතු උපදින කලකිරේ මක්තියෙනවා මේ මම ඇසු කරන්න බොරුවක් නේද ම මේ බොරුවක් නේද මේ කරමින් ඉන්න කියලා අවබෝධයක් ඔහුටේ නවා අංගේ අවබෝධය අත් එක් මේ ලෝකයේ ඇසුරු කරන්න ඔහුට කලකිරේ මක්තයෙන මේ ලෝකයේ මො තරම් බොරුවද මේ ම මේ කරන්න කියලා ොරුව තුළ රඟ පා්ඩ බෑනේද ම රඟපෑමක් නේද මේ කරන්න ක ොහු දකිනවා ං ඒට තමා නිබ්බිඳති කෙලක. එහෙනම් ුදුරජාණන් වහස දේශනා කන මේ කියන කාරණ තිස් හයම. ඇස කණ නාසේ දිවශරීරී මනස කියන මේ ආයත්තන හැම එකකම තියෙන මේ කාරණා තිස්සායි තුළ මොහො මොකද වෙන්නේ කලකිරීමට පත්වෙනවා. කලකිරීමට පත් වෙලා මොකද කරන්නේ ඔහු නිබ්බින්දධති තන්නහන් නිබිින්දති නිබ්බින්ඳංම් විරජ්ජති විරාගේ විමුච්චති විමුත්තස්මං විමුත්තමීතිය ඥානන් හෝත. ඔහු කියන මේ නිබ්බිඳාවට පත්වෙලා විරාගයට පත්වෙලා විරජ්ජති විරාගාය විමුච්චති විමුත්ස්මි මිදුනම රහතන් වහන්සේ මට බවට පත්වනාම මම රහතන් මං අවස්සය කරන දේ රාගේෙන් මන් මිදුන නිදහස්සන. මෙ ලෝකෙන්ම නිදහස්ස වන ේම නිදහස්නම ලකේෙන්ම නිදහ මෝහෙන්ම නිදහස්ම ලකෙන් නිදහස් කෙලා හෝ. දකින ඔන්න කියනජතිේතා ්‍රහ්මචරයන් කතාන් කරණය නාපරන් ඉතාත්තා ඇති පජාන මංමේ දුක් නැසීම පිණි සතවත්මට කරන්න දෙයක්නෑ මං බබසාරය ගත කරල්ලා නිමයි අන්න බුදුරජාණන් වහන්සේදේශනා කන, රහතන් වහන්සේ රහතන් වහන්සේ නමක් බාවට පත් උනාමගෙන දේගෙන් තමයි මේ දේශනා කරන. හරීම ලස්සන. හරීම් වටිනා කියන කාරණ කියපයක් ඔබටත් අරාපි මුලින්ම කියෝගේ රහතන් වහන්සේ නමක් බවට පත්වෙන්න බැරිවෙන්න පුළුවන්. නමුත් ඔබට ධම්මානුසාරීවෙන්න පුළුවන් සද්ධානසාර වන්න ඇයේ මේ ධර්මය නොතේරුුණත් මෙතාම අපි ධර්මය දැක්ක නෑනේ හරියට ඒනිසා ධම්මානුසාරරින්න බැ බැරිවුණකැන් ඔබට ස්‍රද්ධාවක් කපදනවා දැන් කහොමද අනි මේ තරන් සවම් කාරණාවක් බුදුරජාන් වන් දේශනනා කරාද. ඒ කාන්තින් බුදුරජාන් වහන්ස මේක දකින්න රගේ කාන්තයෙන් සම්මා සම්බුදධ වතුමයි නේද කියලා ඔන්න බුදුරජාණන් වන්සේ ගුණයන්කිරීහි පහැදෙනවා. අන්න ඒ පැහැදිී මොබෝ කොතනත කෙන න්නේ සද්ධානසාරී තැනට රයි එතගොටහෙනම් ඔබ සද්ධානසාරීමමට්ටමට පත්තෙන්. කෙනෙකුට මේ ධර්මේ වැටහෙන බුදුරජාන් වන්සේ ගුණ පසක තබාව මේ ධර්මය වැටහෙනවා මේ අනිත්තර මේ අනිත්‍ය බවින් යුක්තයි නේද කෙලොහු දකින. ඇත්තරම අනිත්‍යයයි නේද මෙහෙම තරමැස කියනද හටගෙන මේ තරම් වේගගේෙන් අති බවට අනිති බවට පත් න හටගන්න නිරෝද ටගන්න ද දකිනවා. ඒකට පුද්ගලයේ සත්්‍යේ පනවන්ඩ තනක්නේ කාඩද පනවන්න කොතන්ටද පනවන්නේ කොයි වෙලාවූ පන් සිතරද මම කියලා කියන්නේ. ඔන්න ඔට පනුවට තැක් නෑ ඔන්න හ දකිනවායයි නෝනින්. ඒ දැක්ක කෙනාට ධරමේ පිළිබඳව පැහැදීමක් උපදදිනවා මේ ධම්මානු සාරරි භාව ට පත් ඔන්න ට කො හරි තැකකිල්ලි. මේ නිවන්ගම ශක්ෂාත් කරගන්න මේක විදිරකීනාා ජාති උසිතාම් ප්‍රහ්මචරයන් නාපරං කතන් කරණයන් නාපරං ඉතත්තා යාති කියලාහවදද මම කියන්නේ. තේරනාෝදිකව කරණා. කවදද මම කියන්නේ. කවදදම මේ ප්‍රීති වාක විදිිරිකායන්න මටා නිවන්ද කෙන්න්න කියල කරන්න දෙයක් ම සියල්ල කරලෙවරයි. මන්සියල්ල අවබෝධ කරවෙන අවසානයි කවදද මම කියන්න. නමුත් ඔබත් මත් අපි හැමෝම. න ොයි දිර දීද ොයි තරන්තාව දුක්විනිින තියනවාද අපි ඔයි ගැන හිතන් වෙලාදී. අද අපිට ප්‍රීතිවාකි කියන්න තාමවසන්නේ. අවකාශන එම් අපි යුත්සාහ කරමු මේ බවේ තුලදීම මේදදාගේ වටිනනා ධර්මයයක් ඇසන වෙලාවේ මේ භාගතුන් වහන්ස දේශනාකර ධර්මය තුළ ත්ත ීතර වූ මාර්ග දේශනා කල තින වෙලාේ මාර්ග ත් හන වෙලාවෙේ අප ේලු කාමයන්ගේ මොහොතකට ෙන් වෙලා. මෙ උත්තර ීතර වූ ධර්මයට හෙතුේ ොමු කල්ලා ධර්මාර්ගගේ ගමන් කරල අචතරාර්ශත් ධර්මවබෝධ කරගන මට්ට ආය කරන්න දෙයක් නෑ. මන් නිවන්දැකළ ඉවරයි. ප්‍රහ්ම චරයාපෙනෙන් නිවනවෙනුවෙන් මටආය කරන්න දෙයක් නෑ කියලා අපිත් කවදහරිකන් උත්සාහකරම. ටන්හඒ නිසා කාලවෙලාවත් ගතවෙලායන් නිසාාවෙන්. වැසූත්‍රය තවත් ලස්සනට අර්ථකතනය කරන්න විස්තර කරන්න පුලුවන්කම තියෙනෝ නමුත් කාලවෙලාවනුව අපි මේ විදිර සූත්‍රය සාකච්ා අනිමාකරම්. වැඩියම ැතත් ත්‍රේ තුලෙ ඔබ අවබෝධ කරගත් තනම් මහන් රෝප දකිනවා ලෝක ඇු කරනවා ම ගේ මගේ ආත්මය කියල මගේ ඇසරු කරමෙන් තන්හාාවෙන් මං ඇසුර කරමෙන් ඉන්න ආසාවෙන් අරවෝන මෙෝවන අරවිදිර කත කරන්නවට මෙ විදිර කත කරන්න අරහම් කරන්නු මයහම කරන්නදො කියබ ලොකූ සෙහින මවමින් වාසය කරනවනම්. එස වූ ඔබම ඔබට පනිවි අදී ගන්න. අතිස්සය වේගෙන් නිරුද්ධ වෙන තැනක දකින්න රූපයක් කියෙලෙක්වත් නැත්තන්. කුමක්ත මං හම්බ කරන්නේ. කොමක් වෙනුවෙන්ද මං කෝටි ගැන නැවි ලගවල් හදන්නේ කුමක් ද ගේ කියන්න මොකකටදමං. මේ අතිසේවයගෙන් නිරුද් වෙලා යන සිතුවිල් පරම්පරාාවට මංගේ කියල කියයාාගෙන මම ඇතුළේම මගේ ඇතුළෙම ගේවල් හදාගෙන මේ මම දුක්විඳරවානේද. දුකම මම මදුක හදාගෙන මම දුක් විදිිරවානේද කියලා ඔබටම ඔබ පනිවිටයක් දීලා ඔබ ඒ අවිද්‍යාව. මොහොතකට හෝ මෑම අවිද්‍යාව කින්න්නේ කියෙලා බෝධ කරගන්න පුළුවන්න්නන්. එම ඔබ ලබන උත්තරී තරූජය ග්‍රාණයක්. තින් ගිනිසාාවෙන් මිවතුම් දේශනනාාවතුළෙෙන් අපි බොහවානි සංසයන් දැස් කරගන්නටය දුනා දේශනාව දේශනා කරලා. ඒ දේශනනා කරම තරස් චානි සංස්ධර්මය අනමෝධයන් කළ ුතුවයට අනමෝදන් කරමු පළමු කොටම පටර්තයෙන් ධර්මය අනුශවාසන කරන්න හු ගෞරනීය ආචාරය උපාද්‍යයන් වහන්සල සහිපත් කරගෙන. වහන්සේලාට මේ කුසලයන් අනමෝදායන් කරනවා උන්වහසලාට තාම් කෙටිකාලයක්ත් තුළ ධර්මාව බෝධයෙන් නිවන්දකින්න මේ කුසලයන් හේතුපනිශ්‍රය වෙත්වා.ඒවගේම දෙවියන්ටත් මේීපරලොගගේ ඥාතීන්ටත් මේ කුසලයයක් අනු ෝදංකන සුජීවත්වාසය කරන පින්වත් හැම කෙනකටමත් මේ කුසලයන් හේතු පන ශ්‍රේවිත්වා. ප්‍රර්ථනා කරන බෝධීගින්. ඔබට මට මේ දේශනාවට උදව් කළ උපකාවෙ කර හැමකෙනකුටමක් උත්තුම් වූ ධර්මාව බෝධයෙන් නිවන්දකින්ට සිಲು කොಸೆಯන් හේතුುಪකාಾරವ್වා, ಸಲುදනාටම තෙරವං ಸරන්.